අපේ රිජිස්ටේෂන් එකේදී අපිට ක්වෙස්චන්ස් 50ක් 60ක් විතර ඇවිල්ලා තිබ්බා. තියෙන ටයිම් එකත් එක්ක අපිට ඒ ඔක්කොටම අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ. වැඩිපුරම අහලා තිබ්බ ප්‍රශ්න කීපයක් මම සිලෙක්ට් කරගත්තා. මම මුලින්ම ඒ ප්‍රශ්න කීපය කියවනවා. මම හිතන්නේ ඊට පස්සේ අනිත් සහෝදරයන්ට පුළුවන් අවස්ථාව දෙන්න ඕඩියන්ස් එකේ අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. පළවෙනි එක තමයි අකාර්යක්ෂම සහ නිලධාරිවාදයෙන් පිරුණු රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතා මිතුරු රාජ්‍ය සේවයක් බවට පත් කිරීමේ චැලෙන්ජ් එක කොහොමද ජාතික ජන බලවේගය ගන්න කියන එක. දෙවැනි ප්‍රශ්නය NPP රජයක් යටතේ බුද්ධාගමට සැලකිලි අඩුවන බවට පැතිර යන කතා සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මොකක්ද කියන එක. මම තව ප්‍රශ්නයක් ගත්තා දෙමළ සහ මුස්ලිම් ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කිරීමේ වැඩපිළිවෙල කුමක්ද කියන එක. ඡන්දය නොතිබ්බොත් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා. මම හිතන්නේ අනුර සහෝදරයාගේ කතාවේදී ඒකට උත්තරය හම්බුන නිසා මම මේ ප්‍රශ්නය ඔමිට් කරනවා. මම අනුර සහෝදරයාට අවස්ථාව දෙනවා මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඔබලාගේ ප්‍රශ්න එකින් එක ලබා ගන්න. මම හිතන්නේ ප්‍රශ්න කීපේ මම ගන්න එකක් බෞද්ධාගමට මොකද්ද වෙන්නේ කියලා. අපේ ඔය අපිට විරුද්ධවාදී අපිට එරේ වෙන කණ්ඩායම් ඉතාමත් අසත්‍ය සහ අසත්‍ය සහ අවලාද මට්ටමේ තොරතුරු යැවීම තමයි ගුණකම කාර්ය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ටියුෂන් ගුරුවරු හම්බුනාම ඒගොල්ලෝ කියන අපි ආපහුම ටියුෂන් නතර කරනවා කියන. දොස්තරලා හම්බුනාම කියන අපි ආපහුම පර්මිට් නතර කරනවා කියන. ව්‍යාපාරික හම්බුනාම කියන අපි ආපහුම ව්‍යාපාර නතර කරනවා කියන. ධනේ තින හම්බුනා ආපු හම්බුනාම කියන අපි ආපහුම ධනේ පවර ගන්නවා කියන. ඒ වගේම බෞද්ධ ආගමට ලෙංගතු අය හම්බුනාම කියන අපි ආපුවම් බෞද්ධ ආගමට තැනක් නැතු වෙනවා කියන. බලනකොට ඒ ආණ්ඩුවේ ජීවත් වෙන්නේ අපි විතරයි. කවුරුත් නැහැ. හරිද? ඒක මුළුමනින්ම අසත්‍යයි. ඒක මුළුමනින්ම අසත්‍යයි. දැන්ට ආණ්ඩුකුල ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් බෞද්ධ ආගම සඳහා ලබා දී තිබෙන ප්‍රමුඛතාවය කිසිසේත්ම අහුස් වෙන්නේ නැහැ. මම ඒකට කියන්නම්. 2015 ඉඳන් 2019 දක්වා ලංකාවට අලුත් ආණ්ඩු ප්‍රතිවස්තාවක් ලැබීම සඳහා වූ සාකච්ඡාව තිබුණා. ඒ සාකච්ඡාවේ මුලතුන දෙනුවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කීද. සමාජිකයන්ට මමත් අපේ පක්ෂයේ විමල් රත්නායක සහෝදරයෙක් හිටියා. TNA නියෝජනය කරමින් සම්බන්ධන් මහත්මයාත් සුමන්දරන් මහත්මයාත් හිටියා. ඒ වගේම මට මතකයි මුස්ලිම් කොංග්‍රස් නියෝජකම් හකීම් මහත්මයා දිනේෂ් ගුණවර්ධන වගේ කණ්ඩායම් හිටියා. මේ අලුත් විවස්ථාව පිළිම සාකච්ඡාවේදී කොතනකදීවත් 9 වෙනි වගන්තිය වෙනස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් මතුනේ නැහැ. ඒ හැමදෙනාම නව ආණ්ඩු ප්‍රතිවස්තාව පිළිම සාකච්ඡාවේදී 9 වෙනි වගන්තිය පිළි අරගනිමි. ඒ නිසා ඒ හදන අනියත බියක් මිසක්කා නැරද ඒ 9 වෙනි වගන්තියට අත තියන්නේ නැහැ කවුරුත්. එහෙම අත තීමේ උවමනාවක් දෙමළ දේශපාලන නායකයන්ටත් නැති බව අපි දන්නවා. ඊළඟ අපිට තමයි රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න කියලා. ඇත්ත. එකක් අපේ රටේ රාජ්‍ය සේවය කියන එක අත්‍යවශ්‍යයි. මෑතකදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා කියලා තිබ ප්‍රකාශයක්. සිංගප්පූරුව ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන්න ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ඕනෑම අභියෝගෙකට ඕනෑම කඩාවැටීමකට මුහුණ දෙන්න පුළුවන් ප්‍රධාන සාධක දෙකක් තියෙනවා පිළිතුරක්. එක සිංගප්පූරු රාජ්‍ය සතුව පවතින විදෙස් සංචිත ඒගොල්ල විශාල ඩොලර් සංචිතයක් තියෙන ඒගොල්ලන්ට මුහුණ දෙන්න පුළුවන්. දෙක සිංගප්පූරුව සතුව ඉන්න කාර්යක්ෂම රාජ්‍ය සේවය. ඔකනේ මේ දෙක මත තමයි සිංගප්පූරුවේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිතාවය තියෙන්නේ කියලා. හැබැයි අපේ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අපේ රාජ්‍ය සේවය මුළුමනින්ම කඩාවැටලා තිබෙනවා. රාජ්‍ය සේවයේ නෙවෙයි බර. මේ රාජ්‍ය සේවය ලබා දීම සඳහා දරන ප්‍රමාණය තමයි වැය බර. රාජ්‍ය සේවය අධ්‍යාපනය රජෙන් ලබා දිය යුතුයි. සෞඛ්‍ය රජෙන් ලබා දිය යුතුයි. ප්‍රවාහන පද්ධතිය රජෙන් මෙදිය යුතුයි. ඒ බරක් නෙවෙයි. හැබැයි බරක් වෙලා තියෙන මොකද්ද?
ඒව ලබා දීම සඳහා දරන පිරිවැය බරක් වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා CTB බස් එකකට සේවක 8 දිනක් ඉන්නවා. එක බස් එකකට 8 දිනක් ඉන්නවා. ඒ ඩ්‍රයිවර්ස්ලා නේ. ආයෙ ඩ්‍රයිවර්ලා බලව ගන්න ඕනේ. ඇයි මේ දේශපාලන මැදිහත් වීම විසින් පුරවලා මේක බිඳවටලා තියෙන්නේ. රාජ්‍ය සේවයට මූලස්ථානද ඉහළින්ම පත් කරන්නේ කවුද? රාජ්‍ය ආයතන බාර දෙන්න පත් කරන්නේ කවුද? දැන් සාගල රත්නායක වරාය ඇමති වෙනකොට සාගල්ගේ සොහිරා කාවන් රත්නායක වරාය සභාපති වෙනවා. අර්ජුන රණතුංග වරාය ඇමති වෙනකොට එයාගේ සොහිරා ඒ රණතුංග කිරි. ධම්මික රණතුංග වරාය සභාපති වෙනවා. දැන් කාවන් රණතුංග සමන් කාවන් රත්නායක සාගලගේ සොහිරා ලංකා බැංකුවේ සභාපති කරලා තියෙනවා. කතානායකගේ පුතා ලොතරැයි බෝඩ්ඩේගේ සභාපති කරලා තියෙනවා. මේ එක්සත් රාජධානී තානාපති කාර්යාලේ වැඩ කරන ඇමතුරුගේ පුතුන්ගේ නම් ටික දන්නවද? මේ ඔක්කොම එක පැත්තකින් පවුල් විසින් අල්ලගෙන අනිත් පැත්තෙන් දේශපාලන විසින් අල්ලගෙන මේ රාජ්‍ය සේ බිඳවටලා තියෙනවා. එනිසා පළමුව මේ රටේ ජනතාවට ඔබට අපි සහතිකයක් දෙන්නම්. අපි කිසිසේත්ම ඥාති සබත්තා මත දේශපාලන සබත්තා මත රාජ්‍ය සේවය මේ වන්නේ නැහැ. ඒ සේවය මෙහෙම කියවන්නේ කවුද? ඒ ශේෂ්ත්‍රය පිළිබඳව අධ්‍යක්ීම් තිබෙන නිපුණතාවයක් තිබෙන ඒ පිළිබඳ යම් ඒ විෂය පිළිබඳව එක්ස්පර්ට්ලා විසින් තමයි ඒ ආයතන මෙහෙවන්න ඕන. කොහොමද යාලංකක එක්ස්පර්ට් කෙනෙක් බවට පත් වෙන්නේ සිරන්තිගේ මල්ලි? නේද? එහෙම නැත්නම් කොහොමද මිල්ක ආයතන එක්ස්පර්ට් කෙනෙක් බවට පත් වෙන්නේ පෝට්ටේ පාලක ලේකම් රේණුක පෙරරා? මොකක්ද මේ වුනේ? අපි අමාත්‍යංශ දරුවා ඒ හැම වෙලාවෙම අපි මට ආයතන 32ක් තිබුණා. ඒ වගේ පත් කළ හැකි ආයතන සල්ප ඒ ඔක්කොටම පත් කරේ ඒ ආයතනයන් පිළිබඳ විශේෂඥ ඥානය තියෙන කණ්ඩායම්. එතනින් අප පටන් ගන්නවා. සෑම රාජ්‍ය ආයතනයක පත් වුන ලබන්නේ එම ශේෂ්ත්‍රය පිළිබඳ නිපුණතාවයේ හැකියාව තියෙන කණ්ඩායම්. දෙක බඳවා ගැනීම උසස් වීම මාරු වීම දේශපාලන මතය සිදුවන්නේ නැත. අපි ඕනෑම දේශපාලන පක්ෂයකට අභියෝග කරනවා ප්‍රසිද්ධ රැස්වීමකද කියන්න කියලා. අපගේ මෙම රැස්වීමට සහභාගී වීම රජයේ රැකියාවක් ලබා ගැනීම සඳහා සුදුසුකමක් නෙවෙයි කියලා අපි කියනවා. ඕගොල්ලෝ නම් එන්නේ. අපගේ රැස්වීමකට සහභාගී වීම රජයේ රැකියාවක් ලබා ගැනීම සඳහා සුදුසුකමක් නෙවෙයි. ඒක අපි හැමතැනම කියනවා. ඕක කියන්න පුළුවන් ද අනිත් පක්ෂ වලට? කිව්වොත් මොකද පොල්මල පොලේ ගහපුවම විසිරන රැස්වීම. ඒ නිසා බඳවා ගැනීම දේශපාලන මත සිද්ධ වෙන්නේ නැහැ. උසස් වීම දේශපාලන මත සිද්ධ වෙන්නේ නැහැ. පත් කිරීම දේශපාලන මත සිද්ධ වෙන්නේ නැහැ. අපිට මේ ශේෂ්ත්‍ර මෙහෙම සඳහා හැකියාව දක්ෂතාව නිපුණතාව වෙන කණ්ඩායම වලට රාජ්‍ය සේවය වෙනවා. ඒ අතර අපි දන්නවා යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් කිරීම සඳහා කට්ටියක් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි බලය තියෙන්නේ. අපිට බලය උපදින්නේ කොතනින්ද? බලය උපදින්නේ විවස්ථාවෙන් නෙවෙයි. බලය උපදින්නේ මහ ජනතාවගෙන්. අපිට බලයක් ලබා දෙනවා මහ ජනතාව මේ අපේක්ෂාවන් වෙනුවෙන්. මොකද්ද? කාර්යක්ෂම රාජ්‍ය සේවය සඳහා බලයක් ලබා දෙනවා. විවස්ථාවෙන් අපිට දීලා තියෙන මොකද්ද? බලය ක්‍රියාත්මක කිරීමේ සීමාම. අපිට බලය එන්නේ විවස්ථාවෙන් නෙවෙයි. බලය එන්නේ මහ ජනතාවගෙන්. විවස්ථාවෙන් කරලා දී තියෙනවා තමයි මොකද්ද? බලය ක්‍රියාත්මක කිරීම සඳහා තියෙන සීමාවන් හදලා දීලා තියෙනවා. විවස්ථාව. ඒ නිසා ඒ ජනතාවගේ අපේක්ෂාවන්ගෙන් අපිට ගොඩනැගී තිබෙන බලය අපි ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරගෙන ඉන්න සඳහා යොදවන්න බය වෙන්නේ නැහැ. කරන හොඳ. එහෙම නැත්නම් වැඩක් නැහැ. එනිසා එහෙම අපිට මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරගන්න පුළුවන්. මේ තව පුහුණු වැඩසටහන් තව ගොඩක් වැඩසටහන් කියලා තියෙනවා කරන්න පුළුවන්. ඊළඟ මේ ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්නය. ඇත්ත පළමු එක තමයි මම කලින් කිව්වේ. අපි බලය ගන්නෙ මොන අරමුණකින්ද? බලය ගන්නෙ දෙමළාට එරෙහිවද? බලය ගන්නෙ මුස්ලිම් කෙනාට විරුද්ධවද? නෑ.
අපි බලය අපේක්ෂා කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් එකතු වෙලා ජාතික සමගිය නිර්මාණය කර ගැනීම සඳහා වූ බලය. එනිසා අපි බලයට එනවා කියන්නේ මොකද්ද? සැලකිත ප්‍රමාණකින් ජාතිවාදී පරාදිනවා කියන්නේ. බලයට එනවා කියන්නේ ජාතිවාදී සැලකිත ප්‍රම පරාදිනවා. ඒ ජාතිවාදී එලෙසම පැවතුනොත් අපි බලයට එන්නේ නැහැ. එන්නේ නැහැ. බලයට එනකොට සැලකිත ප්‍රම ජාතිවාදී පරාදිනවා. එතරම් එයා මොකද්ද අපිට තියෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාම? එකක් අපි පිළිගන්න ඕන. දෙමළ භාෂාව කතා කරන ජනතාව පොදුවේ ජනතාව මුහුණ දෙන ගැටලුවට මුහුණ දෙනවා අපි දන්නවා. ඒ වගේම දෙමළ භාෂාව කතා කරන ජනතාව ඒ නිසාම මුහුණ දෙන ගැටලු සමුදායකුත් තියෙනවා. ඒකත් අපි පිළිගන්නවා. පොදු ප්‍රශ්නත් එම ජනතාවට තියෙනවා. ඔවුන්ට අනන්‍ය වූ ප්‍රශ්නක් තිබෙනවා. එහෙනම් අපේ වැඩපිළිවෙල තියෙනවද මොකද්ද? පොදු ප්‍රශ්න විසඳීම සඳහා අපිට සලස්මක් තියෙනවා. පොදු ප්‍රශ්න සඳහා අධ්‍යාපනයේ උතුරු නැගෙනහිර දකුණ හැම දරුවටම තියෙන සදන්නු. සෞඛ්‍ය උතුරු දකුණ නැගෙනහිර හැම ජනතාවකටම තියෙන සදන්නු. තමන්ගේ කුසකර්ම සඳහා ලැබෙන මිල උතුරු දකුණ නැගෙනහිර හැම ජනතාවකටම තියෙන විසඳන්නු. ඒ අපි විසඳන්නු. පොදු ප්‍රශ්න. ඒ අතර එම ජනතාවටම ආවේණික ප්‍රශ්න තිබෙනවා. මොනවද? තමන්ගේ භාෂාවෙන් රාජ්‍යත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්ද? හැම පුරවැසියෙකුටම තමන්ගේ මව් භාෂාවෙන් ඒ රාජ්‍යත් එක්ක ගනුදෙනු කිරීම සඳහා අයිතිය තහවුරු එක විවස්ථාවෙන් තිබුණාට ප්‍රායෝගික සිදුවන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා කෙටි කාලයක් ඇතුළත තමන්ගේ මව් භාෂාවෙන් රාජ්‍යත් එක්ක ගනුදෙනු කිරීම සඳහා තියෙන අවස්ථාව හදනවා. දෙක, ඒ ජනතාව අදහන ආගමක් තිබෙනවා. Hindu ධර්මයේ, Islam ධර්මයේ, බෞද්ධ ධර්මයේ, කතෝලික ධර්මයේ. හැම පුරවැසියෙකුටම තමන්ගේ ආගම නිදහසේ ඇදහිම සඳහා අවශ්‍ය වෙන පරිසරය නිර්මාණය කළ යුතුයි. එක් ආගමක් ඇදහිම උසස්ව පහත් වීමේ නිර්ණායක බවටපත් නොවිය යුතුයි. ආගම යනු තමන්ගේ විශ්වාසය. ඒ විශ්වාසය හැම කෙනාට නිදහස සාධාරණව ආගම ඇදහිම සඳහා අවශ්‍ය තත්ත්වය අපි ආරක්ෂා කරමු. තුන්වෙනුව විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් තිබෙනවා. දෙමළ ජනතාවට තමන්ගේම සංස්කෘතිය. දෙමළ හින්දු ජනතාව, මුස්ලිම් ඉස්ලාම් ජනතාවට තමන්ගේම සංස්කෘතිය. සිංහල බෞද්ධ ජනතාවට තමන්ගේම සංස්කෘතිය. සිංහල කතෝලික ජනතාවට තමන්ගේම සංස්කෘතිය. මෙම සංස්කෘතීන් ගණනාවක් තිබෙනවා. අපි මොකද කරන්න ඕන? එක සංස්කෘතියක් තව සංස්කෘතියකින් වෙන්වීම සඳහා නෙවෙයි. එක සංස්කෘතියක් තව සංස්කෘතියකට එරෙහිව කොට නගන්නක් නෙවෙයි. හැම කෙනාගේ සංස්කෘතිකම ගෞරවය, අනන්‍යතාවය පිළිගන්න රාජ්‍ය කොට අපේ රාජපත් කළ යුතුයි. ඇත්ත ගත්තොත් අපි හිතනවා අපි ගොඩක් දේවල් වෙන් වෙලා සමරනවා. රාම සාංසාරණ සමරන මුස්ලිම්, තයි පොංගල් සමරන දෙමළයි, වෙසක් උත්සවය සමරන බෞද්ධයි, නත්තල් උත්සවය සමරනවා කතෝලිකයි. අපිට ජාතියක් හිටිට එක ඉවෙන්ට් එකක් නැහැ. ජාතියක් හිටිට අපි සමරන්න එකක් අපි හදන්න ඕනේ. ඒ සියලු අවස්ථාවට ඉඩකඩ නිර්මාණ වෙන්නේ සති දෙකක් නේද? ජාතියක් හිටිට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයම පිළිබිඹු කරන, ඔවුන්ගේ ආහාර රටාවම පිළිබිඹු කරන, ඔවුන්ගේ ඇඳුම් විලාසිතාවන් පිළිබිඹු කරන, ඔවුන්ගේ අර මොනද සාහිත්‍ය පැරණි ඉතිහාසය පිළිබිඹු කරන නව සංස්කෘතික අවස්ථාවක් අපිට ඕනේ නැද්ද? ඔක්කොම එක වේදිකාවේ එකම අවස්ථාව පෙන්වන්න කරමු. එහෙම සංස්කෘතික අවස්ථාවක් අපි හදන්න ඕන අවස්ථා ඔක්කොටම පොදු ජනතාවට එකට සමරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි වෙන් වෙලා සමරනවා වගේම එකට සමරන්න පුළුවන් වගේම අනන්තතාව නිර්මාණය කරනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ ගැට ගෙහෙන්නේ මේ බලය බෙදීම කියන ප්‍රශ්නයත් එක්ක. අපි තා පැහැදිලිව කියනවා පළාත් සභාවේ පවතින ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඇයි? අපි දේශපාලන ව්‍යාපාරයක් ඇටට පළාත් සභාව මේකට විසඳුමක් ලෙස පිළිගන්නේ නැහැ. පිළිගත්තේ නැති වුණාට අද දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව හිතනවා පළාත් සභාව තමන් විසින් දිනා ගන්නලද අයිතියක් ලෙස. විසඳනවා නැද්ද කියලා අපිට කියන්න පුළුවන්. ඔවුන් හිතන්නේ මොකද? මේක ඔවුන්ගේ අයිතියක් කියලා. ඒ නිසා මම හිතන්නේ පළාත් සභාව අහෝසියෙන් පිළිබඳ කවුරු හරි කල්පනා කරනවා නම් ඒ දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට ලැබ දැනෙන්නේ තමන් දිනා ගන්නලද අයිතියක් පැහැර ගැනීමක් ලෙස. ඒතර මොකද වෙන්නේ? නැවත අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ නිසා සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ සමගිය නිර්මාණය කර ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කරමින් නව ව්‍යුහයන් හඳුනා ගන්නත් එක් පළාත් සභාව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. අන්තර්කාලීන වැඩපිළිවෙළක් ලෙස. හැබැයි ස්ථිර විසඳුම තියෙන තැන නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. ස්ථීර විසඳුමත් එක් පළාත් සභාව මේ ආකාරයෙන් පවත්වාගෙන යම තමයි අපේ ප්‍රතිපත්තිය.
ඒ වගේ විශේෂයෙන් අපි කඳුකරේ ජීවත් වෙන ජනතාව පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා. අපි පහුගෙද අපි සිවා සහෝදරයා අපි කට්ටිය එකතු වෙලා අපි මලේගම් ප්‍රකාශන කඳුකර ජනතාවගේ ප්‍රකාශන හැටන්න ඉදිරිපත් කරා. ඔබේ නිවාස ප්‍රශ්න, ඔබේ අධ්‍යාපන ප්‍රශ්න, මේ අධි ප්‍රශ්න ගණනාවක් වම් මුණ දෙලා තිනවා. ඒ ප්‍රශ්න විසඳීම සඳහා ගණන්‍යතාවයන් පිළිබඳ ප්‍රශ්න අපි විසඳිය යුතුයි කියලා. ඒ නිසා අපි ශ්‍රී ලාංකේය ජාතිය අපේ සමගිය නිර්මාණය කරනවා කියලා කියන්නේ අනන්‍යතාවයන් අහෝසි කිරීම නෙවෙයි. ඒ ජනපජාවන්ගේ තියෙන අනන්‍යතාවයන් ගරු කරමින් පිළි අරගනිමින් එකතු වීම. හැබැයි අපේ අනන්‍යතාවයන් අපි උපයෝග කරගන්න ඕන වෙන් වෙන්නද? අපේ අදහන ආගම අනිකගෙන් වෙන් වෙන්න උපකරණ බවට පත් වී තිබුණ නෑ. අපේ අදහන ආගම ඒ අනන්‍යතාවයන් අපි එකතු වීම සඳහා අවශ්‍ය පාලම බවට පත් කරගන්න මිසක්කා වෙන් කිරීමේ දිසාවේ අනන්‍යතාවයෙන් ගොඩ නොගති අපි විශ්වාස කරනවා. නිසා අපි හිතනවා අධ්‍යාපනයේ, සාහිත්‍යයේ, චිත්‍රපටයේ දැන් ඔයගොල්ලෝ බැලුවොත් ඉන්දියාවේ මේ ඒ කියන්නේ උතුරේ වීරයා චිත්‍රපටයේ වීරයා තලපති විජේ තමයි චිත්‍රපටයේ. සංගීතයේ තමිල්නාඩු සංගීතය, සංස්කෘතිය යම් ප්‍රමාණයකට තමිල්නාඩු සංස්කෘතිය. අපි අසමත් වෙලා තිබෙන ලාංකීය දෙමළ සංස්කෘතිය නිර්මාණය කරන්න ලාංකීය දෙමළ චිත්‍රපටයක් ලාංකීය දෙමළ සංගීතය ඒව මදි නේද? අපිට මදි. එතන අපි හදන්න ඕන. එනිසා ඒ අවනන්‍යතාවයන් ගොඩනගමින් ලාංකීය ජනතාවක් නිර්මාණය කිරීම තමයි අපි අපේක්ෂා කොට පත් වෙන්නේ. අධ්‍යාපනයේ, සාහිත්‍යයේ, කලාවේ, චිත්‍රපටයේ, සංගීතයේ, ආර්ථිකයේ මේ ඔක්කොගෙම ඒකාබද්ධතාවයක් කරා අපිට බෙදී වෙන්වීම වෙනුවට එකතු වීම සඳහා සමගිය සඳහා දිශාවක් අපි නිර්මාණය කළ එක තැයි. අපි මේ වෙලාවේදී දෙමළ ජනතාවන් ඉල්ලා සිටිනවා. දෙමළ ජනතාව උතුරේ ජීවත් වෙන දෙමළ නායකයන් ඉල්ලා සිටිනවා. ජනාධිපති තන්දය මොනවා වුණත් දකුණේ නායකයෙක් තෝරා ගන්න කැමති. ඒ කියන්නේ ජනාධිපති තන්දු දකුණේ නායකයෙක් මේ වෙලාවේ තියෙන තත්ත්වය ඒකයි. මේ ජනාධිපති තන්දේදී දකුණේ නායකයෙක් තෝරා ගන්නවා. උතුරේ ජනතාව උතුරේ නායකයෙක් තෝරා ගන්නවා නම් ඒ සඳහා උන්ට අවස්ථාව තියෙනවා. හැබැයි උතුරේ ජනතාව දකුණේ නායකයෙක් තෝරා ගන්නවා නම් ජනාධිපති වර්ණයේදී කවුද තෝරාගන්නේ? අපිම ජනතාවගෙන් අහන ප්‍රශ්නේ ඒක. උතුරේ ජනතාව දකුණේ නායකයෙක් තෝරා ගන්නවා නම් තෝරාගත යුතු උනේ කවුද? ඔබ හිතන්නේ පැරණි ජාතිවාදී ගැටුම් ඇති කළද ඒ නායකයා? නෑ මම හිතන්නේ උතුරේ ජනතාව දකුණේ නායකත්වයට තෝරා ගන්නවා නම් තෝරාගත යුතු වන්නේ NDP-ගේ නායකයා. උතුරේ ජනතාව උතුරේ නායකත්වයෙන් තෝරා ගන්නවා නම් මුළු උතුරේ දේශපාලන ව්‍යාපාරය තියෙනවා. හැබැයි දකුණෙන් තෝරා ගන්න නම් උන් තෝරාගත යුතු වන්නේ NPP කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි මේ ගොඩනගන අපි මේ ගොඩනගන්නේ රාජ්‍ය අර ඔක්කොටම සෙවන දෙන කුඩයක් බවට පත් විය යුතුයි. එහෙම නැත්නම් මේ රාජ්‍ය නේද අර එක් ජනපජාවක් නියෝජනය කරන ආණ්ඩුව බවට පත් නොවිය යුතුයි. එනිසා ජාතික ජන බලවේගයේ කැබිනට් මණ්ඩලය අපි අපේක්ෂා කරන්නේ උතුර දකුණ නැගෙනහිර සියලු දෙනාම නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් ගොඩනැගීම තමයි අපි අපේක්ෂාව. අපේ උතුරේ නායකයන්ට අපි කියන්නේ ඕගොල්ලන්ට වෙනම උතුරේ පාලනයක් අවශ්‍ය, රටේ පාලනයේ පංගුකරුවන් වීම අවශ්‍ය. අපි හිතනවා වඩාත් යෝග්‍යයි රටේ මුළු පාලනයම පංගුකරුවන් බවට උතුරේ නායකයන් නැගෙනහිර නායකයන් පත් වී. එහෙම නැතු චූටි 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 මිදුල් වලට නේද අඩයින් වලට අපි රණ්ඩු කරගෙන මොකටද? එනිසා අපේ ප්‍රවේශයේ තියෙන්නේ මේ ජාතික ගැටුම අවම කරමින් ජාතික සමගිය නිර්මාණය කිරීම අවශ්‍ය නැහැ. ආරම්භක පියවර මේ දේශපාලන පරිවර්තනය ගත හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. ඉතින් අපි තව ප්‍රශ්න කීපයක් ගමු. ප්‍රශ්න තුන ගානේ ගත්තොත් අපිට ලේසි නේද? අහන කැමති මොකද මම ළඟදි කතා කරලා ජන සංග ජයසේකර සම්පත් ඔය කොන්ත මගේ යාළුවෝ එක් සාමිනී ඇන් එයාෆෝස් ඉතින් රීසන් සමීක්ෂණ වලින් පෙන්නුම් කරනවා තාමත් ලංකාවේ සමහර ඡන්දදායක ඉන්නවා ප්‍රොසෙක්ෂණයක් කරගෙන ඉන්ටර්වියු කරාම ඔහු ඡන්දගෙන අපිට කතා කරනවත් එපා ඔය ඔක්කොම හොරු අත බලලා දෙන්න එපා කියලා. ඔබට ඔබේ ජනප්‍රියතාවය ඉතාම ඉහළම තියෙන්නේ
නමුත් මෙන්න මේ පර්සන්ටේජ් එකක් ඉන්නවා තාම ඡන්දය රිජෙක්ට් කරන. ඒකත් ඔබට එකතු කරගන්න පුළුවන් නම් ඒකට මොකද ඔබ ගන්නවා වැඩපිළිවෙල. Thank you. අර සහෝදරය මට දැනගන්න ඕනි ඔබ බලාගේ මේ උසස් අධ්‍යාපන higher education පිළිබඳ තියෙන මේ සංකල්පය මොකක්ද කියලා basically මේ පුත්කලිකරයි අරබට හරි කියමු දැන් පහුගිය ගොඩාක් කාලයකට අපි දැක්කා මේ විදේශීය විශ්වවිද්‍යාල ලංකාවට එන්න උත්සාහ කරනකොට ගොඩක් කලබල වෙලා ඒවා නැවැත්තුවා. සෝ ඉතින් ඒකෙන් මං හිතන්නේ අපිට ලොකු ආදායමක් නැතුණා. ඒ වගේම ගොඩාක් අයට ලංකාව ඉගෙන ගන්න බැරුව පිටරට යන්න සිද්ධ වුණා. නමුත් ඒක නවත්තලා අපි කොහොමද රටක් හැටියට අපි ලංකාවෙන් ලංකාවේ අධ්‍යාපනය කරලා ඒ වගේම වෙනත් රටවල කට්ටිය ලංකාවට ගෙනලා අධ්‍යාපනය කරන්න මොකද තියෙන වැඩපිළිවෙල? එක්තව එකක්ම ලංකාවේ තියෙන මූලික ප්‍රශ්නයක් හැටියට මම දකිනවා honesty, integrity, accountability and transparency කියන වගවීම අන්තිම දුබල තත්ත්වයේ තියෙනවා. ඔබ විසින්ම පැහැදිලි කරා රටේ නීතිය ආධිපත්‍ය බිඳ වැටී තියෙනවා කියලා. ඒ ගොඩනැගීම සඳහා ඔබලා විසින් විශ්වාසය ගොඩනැගීම සඳහා මං හිතන්නේ NPP එක විසින් එය මූලිකව ආරම්භ කරනවා හොඳයි කියලා. එය සඳහා නීති විරෝධී ලෙස ඔබලා විසින් ලබා ගන්නා ලද වාහන පර්මිට් 224 අපගේ ටැක්ස් මුදල් අපට නැවත ලබා දෙන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. අනිත් එක තමයි accountability බලය බෙදා යටතේ ඔබලාගේ එන්න තියෙන්නා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම තව තවත් ප්‍රමාද කිරීම තුළින් ඔබලාගේ ප්‍රතිපත්තිය නැති බව ප්‍රකාශයට පත් වෙනවා. ඒ සඳහා ඔබලාගේ විසඳුම. රයිට්. මම මේ ප්‍රශ්න ටික පිළිතුරු ලබා දෙලා දෙන්නම්. එකක් අර පාවෙන ඡන්දදායකයෝ ඉන්නව මොකද්ද වෙන්නේ කියලා. පාවෙන ඡන්දදායකයා දිනන පැත්තට පාවෙනවා. හරි පැහැදිලි. හරි. ඒ නිසා අපි දිනන්න පුළුවන් කියන එක මොනතරම් ප්‍රමාණකින් අපිට ශක්තිමත්ව තහවුරු කරන්න පුළුවන්ද ප්‍රජාව ඇතුළේ ඒ තරමට පාවෙන ඡන්දදායකය අපේ දිසා දෙනවා. ඒ වගේම ඕනෑම වෙලාවක අර සියල්ලම අපිට ඒ කියලා විශ්වාස කරන්න එපා. ඕනෑම වෙලාවක ඕනෑම මිනිස් සමාජයක වෙනස් විදිහට දකින අයත් ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් ට්‍රෙන්ඩ් එක ප්‍රවණතාවය මේ පැත්තට හැදුණොත් මේක ජයග්‍රහණය දක්වා යයි කියලා අපි විශ්වාස කරමු. ඊළඟ උසස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය. අපි කිසිසේත්ම දැන් අපේ රටේ උසස් අධ්‍යාපනය හරහා අපේ ආර්ථිකය ගොඩනගන්න කියන පෞද්ගලික විදේශීය අධ්‍යාපන ආයතන කැඳවලා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියන මිත්‍යාව වෙනත් නැහැ. හේතුව මොකද? ඉන්දියාවේ තියෙනවා විශාල පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක්. හැබැයි ඉන්දියාවට 2021-22 උසස් අධ්‍යාපන සඳහා ඉන්දියාවට ඇවිල්ලා තියෙන 71,000. ඉන්දියාවෙන් එළියට ගිහිලා තියෙනවා 111,000. මේ එංගලන්තයේ 2022 කරපු රිසර්ච් එකකට මට සෞදුරුවක් දීලා තිබුණා. ඒක අනුව එංගලන්තයේ අධ්‍යාපන සඳහා එන 82%ක් ඉන්නේ මේ නතර වීම සඳහා. අධ්‍යාපන හැදෑරීම තමයි මෙහෙට එන පාර. අධ්‍යාපනය ගන්න නෙවෙයි 82%. හරි. එහෙනම් මොකද්ද එතන සිදුවී තිබෙන්නේ? දැන් මම හැමදාම ලංකාවේ තියෙන ප්‍රශ්නයක් කරනවා. දැන් ලංකාවේ කවුරු හරි කෙනෙක් තමගේ දරුවා අනුරාධපුරයේ අම්මගේ තාත්තගේ දරුවා කොළඹ ගියෝ. දරුවා බස් එකට නැගපුලා ඉඳන් ගෙදර අම්මා කතා කරනවා දැන් බස් එකේද? දැන් කොයි හරියේද? කොළඹින් බැස්සද? වැඩේ කරගත්තද? ආපහු නැංගද? දැන් කොහෙද? ඇයි? දරුවට අනුරාධපුරෙන් කොළඹ යවලා ගෙදර එනකන් සැකයි. හැබැයි ලංකාවේ ඉන්න දරුවා ලන්ඩන් ආවම පළවෙනි සතියේ කතා කරේ. දෙවෙනි සතියේ කතා කරා නේද? ටික දවසකට උඩ දෙමෝපියන් දෙන්න මොකද? තමගේ දරුවා ආරක්ෂා කරගන්න. හැබැයි
කිසිදු දරුවෙක් අනාරක්ෂිත රටකට අධ්‍යාපන සඳහා යවන්නේ නැහැ. එනිසා අපි විශ්වවිද්‍යාල විවෘත කරයි කියලා අපිට ඉන්නේ නැහැ. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අධ්‍යාපනයේ අපි කැමතුණත් අකමැතුණත් අලුත් දැනුම නිර්මාණය වෙන්නේ බටහිර. එනිසා අලුත් දැනුම හොයාගෙන යන්න තියෙන බටහිරට. එනිසා මේ පැත්තේ එන ප්‍රවණතාවය වැඩි. ඒක අපිට වළක්වන්න බෑ. ඊළඟට මට මතකයි ස්පීඩ් සානායි කිව්වා මේ. එයා ලස්සනට කිව්වා. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් දාපුවාම ජපානින් ගෑල්ලම වෙන ජිල් බෝල වගේ ඇස් තියෙන. මට එහෙම කිව්වා හරිද? ඒ ළමයි යාළු කරගන්න පුතේ එහෙම කිව්වේ හොඳයි හරි. එහෙම එනවද අපේ රට ඉගෙන ගන්න? එහෙම අපිට අධ්‍යාපනය පෞද්ගලික අධ්‍යාපනය ආරම්භ කරලා විදේශ විනී උපයා ගැනීම උපාය මාර්ගය බවට පත් කරන්නම්. මේට වඩා සුරක්ෂිත රටක් බවට අපේ රට පත් වෙයි. අපේ රට අනාරක්ෂිත රටක් බවට පත් වෙලා විදේශෙන් අපේ ළමයි එන්නේ නැහැ ඉගෙන ගන්න. හැබැයි අපේ දරුවෝ යන්නේ ඒකට. අන්න එතන අපිට බලන්න ඕනේ. අපේ තියෙන දේ තමයි අධ්‍යාපන රාජ්‍ය වගකීම. එහෙනම් අපේ පාලනික අධ්‍යාපනය පවතිනවා. රාජ්‍ය අධ්‍යාපන පවතිනවා. නියාමනට ලක් කරලද උසස් අධ්‍යාපන පවතිනවා. ඒ වගේම විදේශ අධ්‍යාපනයක් පවතිනවා. අධ්‍යාපනය කියන්නේ එක තැනකනේ අධ්‍යාපනයේ ලෝකෙ පුරා හඹාගෙන එනවා ලොක්තර ඒකෙන් අධ්‍යාපනය එකතු කරගන්න. එනිසා මේ ආකාර තුනටම අපේ පාලනය කරති අධ්‍යාපන පවතිනවා. රජයේ මූලික වගකීමක් ලෙස අධ්‍යාපනය බාර ගන්නවා. යම් දරුවෙක් අවශ්‍ය නම් පෞද්ගලික අධ්‍යාපනය ආධාරන්න යට ඒ සඳහා අවස්ථාව තියෙනවා. නියාමනට ලක් කරලද යම් දරුවෙක් අපේක්ෂා කරන විදේශගත වෙලා අධ්‍යාපන ආධාරන්න ඒකට අවස්ථාව තියෙනවා. මේක තමයි අපි මූලික අධ්‍යාපන ප්‍රතිපත්ති බවට පත් වෙන්නේ. ඊළඟ ඇත්තට මේ වගවීම ඒ වගේම විනිවිදභාවයේ පිළිබඳ ප්‍රශ්න. මේක තමයි අපේ රටේ ආණ්ඩුකරණයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න. ආණ්ඩුකරණයේ වගවීමක් නේ. ඒ කියන්නේ දේශපාලකයන්ට තියෙනවා දැන් ජනතාව සහ අපි අතර ඉන්න සම්මුතිය මොකක්ද? අපි ජනතාවට කියන අපි මෙන්න මේ දේවල් කරනවා. ඔබ ඒ සඳහා අපිට ඡන්ද ලබා දෙන්න. ඒක තමයි අපි අතර ඉන්න සමාජ ගිවිසුම. අපි ඒ අර්ථයෙන් අපි ඡන්ද නොදුන්නත් මේ ඡන්දේ තියෙන්නේ දේශපාලන ව්‍යාපාරය සහ පුරවැසිය අතර ඇති වෙන සමාජ ගිවිසුමක්. ඡන්දදායකයාගේ වගකීම කතර ගහලා ඉවරයි. ගිවිසුම එක පාර්ශවයක්. දෙවෙනි පාර්ශවය අර දෙන ලද එකඟතාවයන්ට වගවීම ආණ්ඩු පාර්ශව වගවීම. එහෙනම් අපිට පැවරෙන මොකද්ද? අර ජනතාව අපිට ඡන්ද දීලා බලයට පත් කරනකොට අපි දෙන ලද එකඟතාවයන්ට වගවීම අපේ වගකීම. හැබැයි අපේ රටේ දේශපාලකයන් තුලවත් මම හිතන්නේ පොදු ජනතාව තුලවත් එහෙම වගවීමක් ගැන සඳහනක්වත් නෑ. ඕනතරම් ප්‍රසිද්ධිය ප්‍රකාශන කියලා තියෙන දේශපාලන ජනාධිපතිවරු කියලා තියෙනවා. ඔය මැතිවරණ ප්‍රකාශන ඒ කාලෙට කියනේවනේ. ඔය කරන්න නෙමෙයි ඕන මහින්ද කිව්වම. ඔය ඡන්ද කාලේ කියනේවනේ. ඒ වගවීමක්. ඒ නිසා පළමු කොටම අපේ රටේ රාජ්‍යාන්තර වගවීම හදන්න නම් දේශපාලන වගවීම. එහෙම එකක් තියෙනවා. පාස්කු ප්‍රහාර පිළිබඳ කවුද වගවෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දුන්නා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඒ වෙලාවේ සේනාධිනායකයෙක් හැටියට ආරක්ෂා භාර අමාත්‍යවරයෙක් හැටියට තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කරේ නැහැ කියලා මිලියන 100ක වන්දියක් ගෙවන්න ජනාධිපතිවරයාට සිද්ධ වුණා. වගවීම ශ්‍රේෂ්ඨාධිකරණ කියලා තමයි වගකීම පාරේ. ඒ වගේම තව නඩු තීන්දුවක් ආවා. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැස්ස රාජපක්ෂ ඇතුළු පීබී ජයසුන්දර, අජිත් කුමාර් කබ්‍රාල් ඇතුළු කණ්ඩායම ජනතාවට වග වෙන්න ඕන මොකටද? ආර්ථිකයේ නිසි පරිදි කළමනාකරණය කිරීම ඉදිරියට ගෙන යන වගවීමක් වුණා. හැබැයි ඔවුන් වගකීම ඉටු කරේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණ වර්ධි කරමු බවට පත් වෙලා තිබෙනවා. එනිසා අපිට ප්‍රධාන නඩු තීන්දුව දෙකක් තිබෙනවා. මේ දේශපාලකයා මොනතරම් ප්‍රමාණයට මහජනයට වග වෙන්න ඕනද? මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ වගවීමක් තියෙනවා ජනාධිපතිවරයාට. ආර්ථිකයේ බිඳවැටෙන නොදී පවත්වා ගන්න පිළිබඳ වගවීමක් තියෙනවා ජනාධිපතිවරයාට. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙකක් නොලැබෙන්න මම හිතන්නේ කවුරුත් මේක වගවීමක් ලෙස සලකනවා. එනිසා පළමු කොටම දේශපාලකයා වග වෙන්න ඕන. ඊළඟ සෑම කෙනාම තමන්ට තියෙන කාර්යයට තමයි වග කියන්න ඕන. අතපිසදා ගන්න බෑ. අපේ රට කිසි එකට වග කියුත්තේ නැතුව යනවා. ඒ නිසා අපේ ආණ්ඩුවේ නම් නිශ්චිත පරිදි ආයතන මොකද්ද නිශ්චිත පරිදි මේ තියෙන විහුවේ ඇතුලේ
වග කියන කෙනා ඒකට වග වෙන්න ඕන. ඒකට වග නොවෙන ඕන නම් ඊට අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ඔය හැම ආයතනයකම රෙගුලාසිය තුළ සඳහන් වී තිබෙනවා. ඒක අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඊළඟ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ ප්‍රශ්නය. ඒකත් ඇත්ත. ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති දැන් අපිට වඩා වෙනයි කියන්නේ. මෙහිම තියෙනවා ඒකේ, මෙහිම තියෙනවා ඒකේ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිදැක්විය යුතුයි. ඒක අපි පිළිගන්නවා. අපි දැනට පහුගියද අපේ ඉංජිනේරු සමුළු ඉදිරිපත් කරා. ඒ ඉංජිනේරු සමුළුවේදී අපි වැදගත් ඉංජිනේරු ශාස්ත්‍ර පහක ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඊට කලින් අපි සංචාර කර්මාන්ත පිළිබඳ අපි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරා. මේ 29 වෙනිදා ලංකාව මෙතෙක් කවුරුවත් කරලා නැති R&D පිළිබඳව, research and development පිළිබඳව අපි සමුළුවක් පවත්වලා ඇස් කරලා තිබෙනවා. මොකද අපි හිතන ලෝකෙ ඉස්සරහට යන්නේ R&D මත. එක කාලයක් ලෝක ඉස්සරහට ගියා වැඩිම පාලකෝක් වෛද්‍යකාරය තමයි ලෝක පාලනය කරේ. ඊළඟ පහුගිය කාලේ ලෝකෙ පාලනය කරේ වැඩිම මූල්‍ය බලය තියෙන කෙනා වෝල් ස්ට්‍රීට්ස් එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් තමයි ලෝකෙ පාලනය කරේ. හැබැයි අද අපිට දැනෙනවා අලුත් අධ්‍යයනයකට ඇවිල්ලා තිනවා ලෝක ඉස්සරහට පාලනය කරන්න වැඩිම තාක්ෂණයේ හිමිකරුවා එයා තමයි ලෝක ඉස්සරහට පාලනය කරන්නේ. එක්සත් ජනපදයේ තමන්ගේ අයවැය ලීකරින් තමම් එක්සත් ජනපදයේ පුද්ගලිකාංශයේ රාජ්‍ය එකතු වෙලා R&D සඳහා වෙන් කළ තන ඩොලර් බිලියන 523 විශාල මුදලක්. චීනයේ R&D සඳහා විශාල Huawei කල්ච් එකක් උඩගෙන ඔබ ගියා යුනිවර්සිටි එක බලන්න පරීක්ෂණ ආයතන බලන්න ගියා Huawei වල ඩොලර් බිලියන 15ක් වැය කළා තියෙනවා ඒ පරීක්ෂණ ආයතන උඩගෙන. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. R&D Huawei කල්ච් එකක් ඒගොල්ලෝ උඩගෙන. එඳ ලෝක ඉස්සරහට යන්නේ මේ නව පරිශ්‍රණය නව උත්පාදනයෙන් හරහා තමයි ලෝක ඉස්සරහට ගමන් කරන්නේ. හැබැයි අපි විද්‍යාව හා තාක්ෂණයම දි කවුද? කවුද ලංකාවේ විද්‍යාව හා තාක්ෂණය? ඒකට මම දන්නේ නැහැ. අපේ රටේ විද්‍යාව හා තාක්ෂණය කියන්නේ අඩු සැලකිල්ලට වාජනික තමයි. හරි. අපේ රටේ ලොකුම අමතක කියලා කියන්නේ මහමාර්ග අමතක. ඊළඟ ඇමති බවට පත් වෙන වරාය ඇමති. ඊළඟ වරාය ඊළඟ ඇමති තෙල් ඇමති. හැබැයි අපේ රටේ විද්‍යා තාක්ෂණ ඇමතිවරයා කියන්නේ නොසලකිලට භාජනය කළ අමාත්‍යවරයා. වරාය ඇමතිකම ලැබෙනව නම් ආ ජනාධිපතිවරයා එයාට ලොකු සැලකිල්ලක්. විද්‍යා තාක්ෂණ ඇමතිකම ලැබෙනව නම් ජනාධිපතිගෙන් එයාට කැපිල්ලක්. හැබැයි ලෝක ගමන් කරන්නේ R&D මත. අපි මේ 29 වෙනිදා විශාල ලාංකීය විද්‍යාඥයන ලෝකයේ ඒගොල්ලන්ටත් අපි ආරාධනා කරලා තිබෙනවා. ඒ වගේම සමහර අය අපිට ඔන්ලයින් හරහා සම්බන්ධ වෙයි. විශාල සමුළුවක් අපි ලෑස්ති කරලා අපේ R&D පොලිසිය එක අපි මේ 29 වෙනිදා ඉඳන් දක්වන්න සූදානම් කරලා තියෙනවා. ඒ පැත්ත. ඒකට එක එක ශාස්ත්‍ර වලට අපි ඉවෙන්ට්ස් හදමින් ඒක එක එක ශාස්ත්‍ර ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ඉදිරිපත් කරනවා. නමුත් සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක පොඩි දේශපාලන වැඩක් නෙවෙයි. ඉලෙක්ෂන් එකට කිට්ටු කරලා තමයි ඒක ඉදිරිපත් කළ යුත්තේ කියලා අපි විශ්වාස කරනවා. එනිසා මැතිවරණයට කිට්ටු වෙනකොට අපි සමස්ත මැතිවරණ ප්‍රකාශන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අර එක එක සෙක්ටර් වයිස් වෙන වෙනම ශාස්ත්‍රවලට අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන දැන්ට ඉදිරිපත් කරමින් තියෙනවා. ඒක තමයි මතු වුණු කරුණු කිහිපය. තවත් අපිට තියෙන ප්‍රශ්න තුනක් පොඩි. Hi one. මම ජොෂ් වික්‍රමනායක. සෞදුරු. මගේ ප්‍රශ්නය අහන්න ඉස්සර පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද මේ ශාස්ත්‍රය ගැන හුඟක් දෙනා දන්නේ නැති නිසා මම NPP ඇතුළු කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. ඒක කියන්නේ හේතුවක් තියෙනවා නේද දන්නවා. නමුත් ළමා ආරක්ෂණ ක්‍රියාකාරිනියක් ලෙස මම තරයේ විශ්වාස කරනවා රටේ අනාගතයේ නියම හිමිකරුවන් වන දරුවන් සෑම දේශපාලන න්‍යාය පත්‍රයකම හදවත විය යුතුයි කියලා. ඒ අනුව අපි 2022 ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකින් හම්බ වෙලා යෝජනාවලියක් ඉදිරිපත් කළා. අනුරට මතක ඇති ඔබත් එය අත්සන් කළා. නමුත් එතනින් පස්සේ කිසිම ඵලදායී දෙයක් වුණේ නැහැ. මේ කතාවේදී අනුර පැහැදිලි කළා අපේ රටේ තියෙන වර්තමාන ආර්ථික අර්බුදය ගැන. නමුත් ඊට වඩා ලොකු ඛේදවාචකයක් අපේ පුංචි රටේ පැන නැගලා තියෙනවා. කවුරුත් නොදන්න, කවුරුත් කතා නොකරන ඒ තමයි ජාතික ළමා ආරක්ෂණ අර්බුදය.
එය අවුරුදු 3-4ක් තිස්සේ ශීඝ්‍රයෙන් උග්‍ර වෙමින් යනවා. එය දැන් ශ්‍රී ලංකා පොලිසියේ බරපතල අපරාධ වාර්ෂික වාර්තා අනුව 5 වැනි ස්ථානයට ඉහළ ගිහිලා තියෙනවා. සමස්තයක් හැටියට ළමා අපයෝජන. Child abuse is a national crisis in our Paradise Island. It is now the 5th grave crime in Sri Lanka, second only to theft, burglary and armed robbery. ඉතින් මං හිතන්නේ මේ තත්ත්වය තවදුරටත් අපේ රටේ තිබිය යුතුයි කියලා. මගේ ප්‍රශ්න තුන ඇත්තටම හරිම අවාසනාවන්ත විදිහට වැඩිහිටි පුරවැසියන් ලෙස අපිත් මේ ඛේද වාර්ෂිකයට හවුල්කරුවන් වුණා. මොකද මෑතකදී තිබ්බ අරගලයේදී පවා අපි පාරට බැස්සේ වෙනසක් ඉල්ලලා මොර දීලා දරුවන්ට සුදුසු රටක් ඕනේ කියලා. නමුත් කවුරුත් කිව්වේ නෑ රටට සුදුසු නොකැලල් දරුවන් ඕනේ කියලා. ඉතින් මගේ පළවෙනි ප්‍රශ්නය, අපේ අසල්වැසි රටවල් බංග්ලාදේශය, නේපාලය සහ දකුණු අප්‍රිකාව වැනි සමාජයේ වැඩිම අවධානමට පත්වෙන දරුවන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ රටවල්වල ව්‍යවස්ථාවෙන්ම දරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කරමින් විශේෂ ඛණ්ඩයක් හඳුන්වා දීලා තියෙනවා. NPP රජයක් යටතේ අපේ ලාංකීය දරුවන්ටත් ව්‍යවස්ථාපිත විශේෂත්වයක් ලබා දෙනවාද? දෙක, ජපානය එවගේම සැම්බියාව වැනි රටවල් ජාතික ආරක්ෂාවේ කේන්ද්‍රය බවට ළමා ආරක්ෂණය පත් කරලා තියෙනවා. ඒ රටවල් වල ළමා ආරක්ෂණය කියලා කියන්නේ කායික ආරක්ෂාව විතරක් නෙමෙයි, අධ්‍යාපන සෞඛ්‍ය දිළිඳුකමින් තුරන් කිරීම සමාජයේ යන සීලු සමස්තයන්ගේ එකතුවක්. ඒ අනුව NPP රජයක් යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ කේන්ද්‍රස්ථානය බවට ළමා ආරක්ෂණය පත් කරනවාද? අවසන් ප්‍රශ්නය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත්වුණොත් ඔබ අපේ දරුවන්ගේ අභිවෘද්ධිය සහ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා මුල් පියවරවල් තුනමනවාද? NPP රජයක් පත්වුණොත් ගන්නා මුල් පියවරවල් තුනමනවාද? මට මේ අවස්ථාව ලබා දුන්නට සංවිධායක මණ්ඩලයට බොහොම ස්තුතියි. හදවතින්ම ජය වේවා. බොහොම ස්තුතියි සුත් සහෝදරි. අපි කීප අවස්ථාවක් හම්බෙලා ගැන කතා කරලා තියෙනවා. මම හිතන්නේ විවස්ථාවෙන් රැකවරණය, විශේෂ කොට රැකවරණය දරුවන්ට සහ ස්ත්‍රීන්ට ලබා දී තිබේ. ඒ දෙකම අපි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ ජාතික ආරක්ෂාව කේන්ද්‍රය ගත්තොත් ටිකක් පුළුල් මාතෘකාවක්. ජාතික ආරක්ෂාවේ කේන්ද්‍රය කියනකට වඩා මම හිතන්නේ පුරවැසි ආරක්ෂාවේ කේන්ද්‍රය දරුවන් බවට පත් වෙනවා. ඒ කියන්නේ පුරවැස්සන්ගේ සමස්ත ආරක්ෂාවේ ප්‍රධාන පංගුව බවට පත් වෙනවා දරුවන්ගේ ආරක්ෂාව. ඒ පිළිබඳ අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති. ඊළඟ මොනවද මුල් පියවර තුන? ඇත්තටම ගොඩක් සංවිධාන මේවා නිකන් වෙන දිශාවකින් බැලුවත් අපේ පළවෙනි එක තමයි හැම දරුවෙකුටම කන්න. මොකද අපේ රටේ අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් මන්ද පෝෂණය ආසන්න වශයෙන් ගත්තොත් 21%ක් වගේ වෙනවා. දරුවෝ 5 දෙනෙක් ගත්තොත් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 1 දරුවෙක් මන්ද පෝෂණය කෙරෙනවා. ඒ දරුවගේ අයිතිවාසිකම් ආරක්ෂාව අනෙක් ඔක්කොට වඩා ප්‍රමුඛයි. එයාට අවශ්‍ය වෙන ආහාර වෙල ලබා දෙන්න. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන පැහැදිලි සඳහන් කර තිබෙනවා පුරවැසියන්ගේ ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය අපි තහවුරු කරමු ඉස්සෙල්ලා දරුවන්ට ප්‍රදාන. ඊළඟට දෙවෙනි පියවර තමයි දරුවන්ගේ ආරක්ෂාව සඳහා තිබෙන ආයතනයන් වල කළ යුතු ප්‍රතිසංස්කරණ. ඒවා ඉතා ඒවා නිකන් අර
නැත්නම් අර ඒක ආයතන යම් ලේබල් ගසා ගැනීම සඳහා තිබෙන ආයතන බවට පත් වී තිබෙනවා. ඒ ආයතනයන් කාර්යක්ෂම කොට මෙහෙවීම තමයි අපේ දෙවෙනි අභියෝගයක් පත් වෙන්නේ. තුන්වෙනි එක තමයි අපේ පොලිස් කුල ළමා අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කරනවා. මොකද වේගින් මේක කරන්න ඕනේ. මොකද මම දන්නවා සමහර දරුවන් අපයෝජනයට පත් වුණාම අවුරුදු 8 ඉඳි 10 ඉඳි